ඔබ මම ඇතුළු මේ ලෝකයේ ජීවත් වෙන ගොඩක් දෙනා සාමාන්‍ය ප්‍රමාණයේ අතපය වගේම අනිත් ශරීර කොටස් තියෙන මිනිස්සු බවට තමා පත් වෙන්නේ. හැබැයි එහෙම මිනිස්සු අතරේ තමන්ගේ ශරීරයේ හිතා ගන්න බැරි විදිහේ ශරීර කොටස් තියෙන අසාමාන්‍ය මිනිස්සු හැමත් ජීවත් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි හැම ශරීර කොටස් තියෙන අපේ මේ ලෝකයේ හිටපු සහ ඉන්න දුර්ලභ මිනිස්සු රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ අපේ මේ ලෝකයේ දිගම නියපොතු තියෙන කාන්තාව බවට පත්වෙන අයානා විලියම්ස් කියන නමින් හඳුන්වන කාන්තාව ගැන. මේ කාන්තාව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් නගරයේ තමා ජීවත් වෙන්නේ. 2017 අවුරුද්ද වෙනකොට ඇයගේ නියපොතුවල තිබුණ දිග නිසා ඇය ලෝකයේ දිගම නියපොතු හිමි කාන්තාව විදිහට ගිනස් ලෝක වාර්තා පොතට එකතු වුණා. විශේෂත්වය කියන්නේ සමහර මිනිස්සු ගිනස් ලෝක වාර්තා පොතට ඇතුල් වෙන්න ගොඩක් ආස නිසා මේ කාන්තාවත් තමන්ට මේ ගිනස් ලෝක වාර්තාව ලබා ගන්න අවුරුදු 29ක් තිස්සේ තමන්ගේ නියපොතු අවල තියෙනවා කියලා වාර්තා වෙන එක. අපි සාමාන්‍යයෙන් දිගට වවන නියපොතු උනත් කොහේ හරි වැදිලා කැඩිලා යන එකේ මේ කාන්තාව එක දිගට අවුරුදු 29ක් පුරාවට නියපොතු වැව්වා කියන එක ඇත්තටම පුදුම සහගතයි කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. මෙහෙම දිගට වර්ධනය කරනවාට අමතරව මේ නියපොතු ගොඩක් හොඳින් නඩත්තු කරන්න එහෙමත් ඇය කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ නිසා 2017 අවුරුද්දේදී ඇය ලෝකයේ දිගම නියපොතු හිමි කාන්තාවට අයිති ලෝක වාර්තාව ලබා ගන්නකොට ඇයගේ නියපොතු අඩි 18කුත් අඟල් 10.9ක් වගේ දිගට වැවිලා තිබිලා තියෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ලෝක වාර්තාව කොහොම වුණත් මෙහෙම නියපොතු අවාගෙන ඉන්න එක ඇත්තටම තමන්ගේ එදිනෙදා වැඩ කරන්න ගොඩක් අමාරු දෙයක් බවට පත්වෙන නිසා මේ කාන්තාව ලෝක වාර්තාවෙන් පස්සේ තමන්ගේ නියපොතු කපලා දැම්මා කියලා වාර්තා වෙනවා. එහෙම නියපොතු කපලා දාන්න කලින් ඇය සාමාන්‍යයෙන් තමන්ගේ නියපොතුවල වර්ණ ගන්වනකොට ඒකට පැය 20ක කාලයක් සාමාන්‍යයෙන් ගත වුණා කියලා තමා වාර්තා වෙන්නේ. අන්තිමේට නියපොතු කපනකොට අඩි 24ක් දිගට වැවිලා තිබිලා තියෙන මේ නියපොතු සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න නිය ආලේපන බෝතල් 3ක් වගේ ඇයට ඕන වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මේ තරම් දිගට තමන්ගේ නියපොතු ඔවාගෙන හිටපු පුද්ගලයෙක් ගැන තොරතුරු දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ මේ ලෝකයේ සාක්ෂි සහිතව අපිට ඔප්පු කරන්න පුළුවන් විදිහේ දිගම නහය තියෙන පුද්ගලයා ගැන. ඒ විදිහට මේ නාසය කියලා කියන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් වෙන ඉන්ද්‍රියක් කියලා අනිවාර්යෙන්ම ඔබ දැනටම දන්නවා ඇති. හැබැයි අපි මේ කතා කරන්න යන ලෝකයේ දිගම නාසය හිමි පුද්ගලයා විදිහට ගිනස් ලෝක වාර්තා පොතට ඇතුල්ුනේ මෙමෙත් ඔසරුක් කියන නමින් හඳුන්වන පුද්ගලයා කියලා අපිට කියන්න පුළුවන්. ඔහුගේ නාසය ගැන අපි කතා කළොත් ඒ නහය අඟල් 3.46ක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් වලින් ගත්තොත් සෙන්ටිමීටර් 8.8ක් වගේ දිගයි කියලා වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් පර්යේෂකයන් කියන විදිහට මනුස්සයෙක් වයසට යනවත් එක්කම ඒ මනුස්සයාගේ නහය නිකන්ම දික් වෙන එක සිදු වෙනවා. හැබැයි මේ තරම් දිගට නහයක් වර්ධනය වෙනවා කියන එක මේ පුද්ගලයාට විතරක් වෙන්න උන අසාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් කියලා තමා පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ. අන්න ඒ විශාල බව නිසාම 2010 අවුරුද්දේදී මේ පුද්ගලයාගේ නහය ලෝකයේ දිගම නහය හිමි පුද්ගලයාට අයිති ලෝක වාර්තා පොතට ඇතුල් වුණා. මේ පුද්ගලයාගේ මේ අතිවිශාල නහය ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. හැබැයි හරියටම ඔප්පු කරන්න සාක්ෂි නැති වුණත් අපේ මේ ලෝකයේ මීට කලින් ජීවත් වුණ තවත් පුද්ගලයෙකුගේ නහය මේ පුද්ගලයාගේ නහයටත් වඩා දිගින් වැඩි කියලා වාර්තා වෙනවා. අන්න ඒ නිසා දැන් අපි ඒ පුද්ගලයා ගැනත් කතා කරමු. ඒ විදිහට මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා අපි දැකපු මිනිස්සු හැමෝම වගේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා දිග හෝ විශාල දෙයක් තමන්ගේ ශරීරයේ තියෙන මිනිස්සු බවට පත්ුණා කියලා ඔබට මතක් වෙන්න ඇති. හැබැයි මේ ඡායාරූපයේ වම් මත පැත්තේ ඉන්න විශාල නහයක් තියෙන පුද්ගලයෙක් දිහා බැලුවාම නම් ඔහු අපේ මේ ලෝකයේ හිටපු කෙනෙක් වෙන්න බෑ කියලා අනිවාර්යෙන් ඔබටත් හිතෙනවා ඇති. හැබැයි ඇත්තටම අතීතයේ මේ පුද්ගලයා අපේ මේ ලෝකයේ ජීවත් වෙලා තියෙනවා. තෝමස් වෙඩර්ස් කියන නමින් හඳුන්වන මොහු 1700 ගණන්වල තමා අපේ මේ ලෝකයේ ජීවත් වෙලා තියෙන්නේ. අතීතයේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන වාර්තාවලට අනුව මේ පුද්ගලයාගේ නහයේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 19ක් කියලා තමා වාර්තා වෙන්නේ. දැනට අපේ මේ ලෝකයේ දිගම නහය තිබුණා කියලා සලකපු පුද්ගලයාට තිබිලා තියෙන්නේ සෙන්ටිමීටර් 8.8ක් දිග නහයක් විතරක් නිසා
මේ පුද්ගලයාගේ නහය සම්පූර්ණයෙන්ම ඊට වඩා දෙගුණයකටත් වඩා දිගින් වැඩි කියලා අපිට කියන්න පුළුවන්. හරියටම 1730 අවුරුද්දේදී එංගලන්තයේ යෝක්ෂය ප්‍රදේශයේ ඉපදිලා තියෙන මේ පුද්ගලයා තමන්ගේ දිග නහය නිසාම තරුණ කාලයේ ඉඳලා සර්කස් එකක විකෘති පුද්ගලයෙක් විදිහට පෙනී ඉඳලා තියෙනවා. ඔහුගේ මේ නහය තමා ඔහු ප්‍රේක්ෂකයන්ට පෙන්වලා මුදල් ලබාගෙන තිබුණේ. හැබැයි ඒ කාලේ හැටියට කැමරා වගේ දේවල් තිබුණේ නැති නිසා මේ පුද්ගලයාට ඇත්තටම මේ තරම් දිග නහයක් තිබුණාද කියන එක සම්බන්ධයෙන් අදටත් මතවාද පවතිනවා අපිට බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කාලේ සර්කස් වලට මිනිස්සු ආකර්ෂණය කරගන්න වැඩිපුර දිගක් දාලා අතිශයෝක්තියෙන් මේ පුද්ගලයා ගැන ඉතිහාස පොත්වල වාර්තා කරලා තියෙනවාද කියලා සැකයක් පර්යේෂකයන්ට ඇති වෙලා තියෙනවා. හැබැයි ඇත්තටම මේ පුද්ගලයාට ඒ වගේ දිග නහයක් තිබුණා නම් මේ විදිහට තමා ඔහුගේ පෙනුම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දකුණු අත පැත්තේ අපිට බලාගන්න පුළුවන් වෙන දිග බෙල්ලක් තියෙන පුද්ගලයා කෙන්‍යාවේ පිටිසර ගම්මානයක ජීවත් වෙන පුද්ගලයෙක් වෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඔහුගේ බෙල්ල අඟල් 13ක් වගේ දිගකින් යුක්ත වෙනවා කියලා තමා පර්යේෂකයන් වාර්තා කරලා තියෙන්නේ. හැබැයි මේක ඔහුට ස්වභාවිකව පිහිටපු බෙල්ලක් වෙනවා වෙනුවට සමහර ගෝත්‍රික මිනිස්සු තමන්ගේ බෙල්ලට පළඳනා දාලා තමන්ගේ බෙල්ල දික් කරගන්නවා වගේ දෙයක් සිදු කරලා මේ පුද්ගලයා මෙහෙම තමන්ගේ බෙල්ල දික් කරගෙන තියනවා කියලා වාර්තා වෙනවා. ඒ කොහොම වුණත් මේ පුද්ගලයා සම්බන්ධයෙන් එහෙමත් තවත් ඡායාරූප හොයාගන්න ඇත්තේ නැති නිසා මොහුගේ මේ ශරීරයේ පිහිටීම හැමත් හරියට තහවුරු කරලා නැති හැබැයි පුදුම හිතෙන ශරීර පිහිටීමක් තියෙන පුද්ගලයෙක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ පුද්ගලයන් දෙන්න ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ අපේ මේ ලෝකයේ ජීවත් වෙන කණේ දිගම රෝම තියෙන පුද්ගලයා ගැන. ඒ විදිහට මේ කන්වල ඇති වෙන රෝම කියලා කියන්නේ ජානමය තත්ත්වය යටතේ පිරිමි පුද්ගලයන්ට විතරක් උරුම වෙන දෙයක් විදිහට අපිට සාමාන්‍යයෙන් පෙන්වල දෙන්න පුළුවන්. හැබැයි එහෙම මිනිස්සු අතරෙත් ලෝකයේ දිගම කණේ රෝමවලට හිමිකම් කියන පුද්ගලයෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉන්දියානු ජාතික වෙළෙන්දෙක් බවට පත්වෙන ඔහු රාධකාන්ත් බාජපායි කියන නමින් තමා හඳුන්වන්නේ. දැනට පර්යේෂකයන් හොයාගෙන තියෙන විදිහට ඔහුගේ කණේ රෝම සෙන්ටිමීටර් 13.2ක් වගේ දිගට වර්ධනය වෙලා තියෙනවා කියලා තමා හොයාගෙන තියෙන්නේ. අන්න ඒ නිසා 2003 අවුරුද්දේ හරියටම මේ පුද්ගලයා ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුල් වුණා. ඒ වගේම පස්සේ කාලෙක මේ පුද්ගලයා ආපහු තමන්ගේ කණේ රෝමවල දිග මැනලා බලනකොට ඒ රෝමවල දිග සෙන්ටිමීටර් 25ක් වගේ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දිගකට කිසිම පුද්ගලයෙගේ කණේ රෝම වර්ධනය වෙන්නේ නැති නිසා මේ පුද්ගලයා නම් ඇත්තටම ගොඩක් සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ කොහොම වුණත් මේ තරම් දිග කණේ රෝම නිසා මේ පුද්ගලයා තමන්ගේ රාජකාරි වෙළඳ සැලේ සිදු කරනකොට තමන්ගේ කන් දෙක පවා නෙට් එකකින් ආවරණය කරගෙන තමා ඒ වැඩ කරන්නේ කියලා වාර්තා වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මේ තරම් දිග කණේ රෝම තියෙන පුද්ගලයෙක් ගැන තොරතුරු දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ අපේ මේ ලෝකයේ දිගම කකුල් තියෙන කාන්තාව ගැන. ඒ විදිහට පිරිමි පුද්ගලයෙක්ට දිග කකුල් තියෙනවට වඩා කාන්තාවකට දිග කකුල් තියෙනවා කියලා කිව්වාම ඒක ඒ කාන්තාවගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් විදිහට තමා සාමාන්‍යයෙන් සලකන්නේ. ඒකට අමතරව කෙනෙක්ගේ කකුල් දිගින් වැඩි නම් ඒ පුද්ගලයාට ලැබෙන වාසි කිහිපයක් විදිහට ගොඩක් ඉක්මනින් සහ පහසුවෙන් වැඩි දුරක් පනින්න පුළුවන් වෙන එක සහ පියවර දෙකක් අතර දුර වැඩි නිසා අඩු කාලයකින් වැඩි දුරක් යන්න පුළුවන් වෙන එකත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි මේකේ අවාසි විදිහට බාත් ටබ් එකක් වගේ දෙයක් ඔවුන්ට පාවිච්චි කරන්න ගොඩක් අපහසු වෙනවා වගේම බස් එකක ගුවන් යානාවක ඉඳගෙන යන්නේකත් ඔවුන්ට ලේසි වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් මේ ලෝකයේ දිගම කකුල් තියෙන කාන්තාව විදිහට දැනට ගිනස් ලෝක වාර්තාවට එකතු වෙලා ඉන්නේ 27 මේසි කරන් කියන නමින් හඳුන්වන කාන්තාව කියලා තමා වාර්තා වෙන්නේ. පර්යේෂකයන් දැනට දිග මැනලා තියෙන විදිහට මේ කාන්තාවගේ වම් කකුලේ දිග අඟල් 53.255ක් වගේ වෙනකොට දකුණු කකුලේ දිග අඟල් 52.874ක් වෙනවා කියලා වාර්තා වෙනවා. මේ දිග කකුල් දෙකට අමතරව ඇත්තටම ඇය සුරූපී තරුණියක් වෙනවා වගේම පාසලේ වොලිබෝල් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් විදිහටත් ඇය කටයුතු කරනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඒ වගේම ඇත්තටම තමන්ට මේ තියෙන දිග කකුල් දෙක ආඩම්බර වෙන්න ඕන දෙයක් නිසා
මේ කාන්තාව හැම වෙලාවකම වගේ ඒ තමන්ගේ දිග කකුල් දෙක පේන විදිහේ ඇඳුම් අඳිනවා වගේම ඡායාරූපත් ලබා ගන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ඇය තමන්ට ලැබුණ මේ දායාදය ඇත්තටම තෑග්ගක් විදිහට තමා දකිනවා කියලා ඇය ප්‍රකාශ කරලා තියෙන්නේ. මීට කලින් කවදාවත් ඔබ මේ තරම් දිග කකුල් දෙකක් තියෙන කාන්තාවක් නම් දැකලා තියෙන්න නැතුව ඇති. ඊළඟට අපි කතා කරන්නේ අපේ මේ ලෝකයේ දිගින් වැඩිම රැවුල තියෙන පුද්ගලයා ගැන. ඒ විදිහට මේ රැවුල කියලා කියන්නේ පිරිමි පුද්ගලයන්ට ජානමය වශයෙන් දායාදයක් විදිහට ලැබුණ සමහර මිනිස්සු ලස්සනට වගේම තමන්ගේ මුහුණ ආරක්ෂා කරගන්නත් වවන ආභරණයක් වගේ දෙයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳට වැවුන රැවුලක් තියෙන පුද්ගලයන්ට කාන්තාවන් එහෙමත් වැඩිපුර ආකර්ෂණය වෙන නිසා රැවුලක් නැති පිරිමි පුද්ගලයන් පවා ගොඩක් අමාරුවෙන් හරි තමන්ගේ රැවුල වවන්න උත්සාහ කරනවා අපිට බලාගන්න පුළුවන්. අන්න ඒ අතරේ අපේ මේ ලෝකයේ දිගම රැවුල තියෙන පුද්ගලයා ගැන කතා කළොත් සමහරුන්ට ඔහු ගැන ඊරිසියා හිතෙයි කියලා තමා අපිට කියන්න පුළුවන් වෙන්නේ. සරවණන් සිං කියන නමින් හඳුන්වන ඉන්දියානු ජාතික මේ අපි කතා කරන පුද්ගලයා අවුරුදු ගාණක් පුරාවට ගොඩක් ඉවසීමෙන් වවපු රැවුල නිසා 2011 අවුරුද්දේ ලෝකයේ දිගම රැවුලේ හිමිකරුවා විදිහට ගිනස් ලෝක වාර්තා පොතට එකතු වුණා. එහෙම ලෝක වාර්තා පොතට එකතු වෙනකොට ඔහුගේ රැවුලේ දිග අඩි 8කුත් අඟල් 2.5ක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ තරම් දිග රැවුලක් තියාගෙන ඔහුට තමන්ගේ වැඩ කටයුතු කරගන්න එකත් එච්චර ලේසි වෙලා නැහැ. ඒකට හේතුව වෙන්නේ බැරි වෙලාවත් මේ රැවුල ඔහු දිගෑරගෙන යනකොට රැවුල ඔහුටම පෑගුණොත් ලොකු අනතුරක් සිදුවෙන්න පුළුවන් නිසයි. ඒ කොහොම වුණත් මේ පුද්ගලයා ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල පවා ගොඩක් ජනප්‍රිය ලෝක වාර්තාවකට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් විදිහේ ශරීර කොටස් තියෙන අපේ මේ ලෝකයේ ජීවත් වෙන දුර්ලභ මිනිස්සු රාශියක් ගැන. මේ මිනිස්සු හැමෝටම සාමාන්‍ය අපිට වඩා වෙනස් විදිහේ ශරීර අවයව වගේම කොටස් තියෙනවා කියලා මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහිමු.